එක අද කතා කරන්නට සූදානම් වෙන්නේ තවත් වැදගත් චිත්‍ර ශිල්පියෙක් ගැන. ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් තමයි සෝලියස් මැන්දිස් කියන්නේ. ඔන්න ඉතින් සෝලියස් මැන්දිස්, එහෙම නැත්නම් සොයිලියස් මැන්දිස් කියන චිත්‍රකලා ගුරුන්නාන්සේ පිළිබඳව තමයි අද මං ඔගොල්ලොන්ට විස්තර ටිකක් එකතු කරලා දෙන්න හදන්නේ. සොයිලියස් මැන්දිස් ගැන කතා කරනකොට අපිට වැදගත්ම වැදගත් වෙන සාධකයක් තියෙනවා. ඒ කියන්නේ සොයිලියස් මැන්දිස් විදියට චිත්‍ර අඳින තව කෙනෙක් ඇත්තටම නැති තරම්. ඒ කියන්නේ එයාටම ආවේනික වෙච්ච චිත්‍රකලා සම්ප්‍රදායක් නිර්මාණය කරගෙන නොමැක්කෙන සිහිවටන තියලා ශ්‍රී ලංකාවේ සොයිලියස් මැන්දිස් කියන සන්නාමයක් ඇති කරලා මියගියපු කෙනෙක් තමයි මේ චිත්‍ර ශිල්පියා. එහින්දා එයාගේ තියෙන චිත්‍රකලා දැනුම විතරක් නෙවෙයි, එයාගේ චිත්‍රකලා නිර්මාණ තුළින් එයා අභ්‍යන්තරයේ තිබුණු බෞද්ධ ආගමික දැනුම පවා ගොඩක් හොඳින් විස්තර වෙන විදියට තමයි එයා චිත්‍රයට අවශ්‍ය වපසරිය ගොඩනැගුවේ. ඉතින් ඔන්න මේ සොයිලියස් මැන්දිස් ඉපදෙන්නේ 1897 ජූනි මාසේ 17 වෙනි දින හලාවත මාදම්පේ කියන නගරයට කිට්ටුවෙන් තියෙන මහවැව, අන්න එහි තියෙන කහව කියලා ප්‍රදේශය. ඒකින්ද සමහරු මෙයාට කහවේ සොයිලියස් මැන්දිස් කියලා කියනවා. ඔන්න ඉතින් දැන් සොයිලියස් මැන්දිස්ගේ තාත්ත ගැනත් මම පොඩි විස්තරයක් කියන්නම්. එයා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඉතින් මේ ආයුර්වේද වෛද්‍යවරයෙක්ගේ පුතා ලංකාවේ චිත්‍රකලාවට ගොඩක් ලොකු සේවාවක් කරපු බව දැන් ඕගොල්ලෝ හිතට අරගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේ මැන්දිස් මහත්තයා කොහොමද ඉගෙන ගත්තේ කියලා. ඔය පැත්තේ තියෙනවා නාත්තණ්ඩිය වීරහේන විද්‍යාරත්න පිරිවන කියලා එකක්. ඔන්න ඔය පිරිවනට ගිහිල්ලා සොයිලියස් මැන්දිස් මහත්තයා ඉගෙන ගන්න පටන් ගත්තනේ. එතකොට පාලි භාෂාව, සංස්කෘත භාෂාව, ඒ වගේ දේවල් ඉගෙනගෙන එයාට පුළුවන් වුණා පොතපත කියවලා එයාගේ දැනුම ගොඩක් හොඳින් වර්ධනය කරගන්න. ඉතින් මෙයා දැන් ඉගෙන ගන්න කාලෙම එයාට පන්සල්වල චිත්‍ර අඳින්නටත් අවස්ථාවක් ලැබුණනේ. දැන් සොයිලියස් මැන්දිස්ගේ ඥාතියෙක් ඉඳලා තියෙනවා මෙමෝනිස් සිල්වා කියලා. ඉතින් මේ මෙමෝනිස් සිල්වා මාවිල පන්සලේ චිත්‍ර අඳිමින් තමයි ඉඳලා තියෙන්නේ. එතකොට එයා උපදෙස් දීලා තියෙනවා සොයිලියස් මැන්දිස්ට එයත් එකතු වෙලා මාවිල පන්සලේ චිත්‍ර අඳින්න කියලා. එතකොට මැන්දිස් මහත්තයාට අඳින්න හම්බ වෙලා තියෙන්නේ බෝසත්රුවක්නේ. ඉතින් මේ බෝධිසත්ව රූපේ බොහොම හොඳින් නිර්මාණය කළා එයාගේ හැකියාව පෙන්නුම් කරන්නටත් සොයිලියස් මැන්දිස් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තියෙනවා කියලා ඔගොල්ලෝ මතක තියාගන්න ඕන. ගොඩක් වෙලාවට ඉතින් මේ මැන්දිස් මහත්තයට චිත්‍රකලාව ඉගෙන ගන්න ගුරුවරයෙක් කියලා හරියමං කෙනෙක් හිටියේ නැහැ. එයා මේ විහාර චිත්‍ර ඇඳපුවා හොඳින් නිරීක්ෂණය කරලා, ඒ වගේම චිත්‍ර අඳිනකොට ඒව බලාගෙන ඉඳලා එයාට පුළුවන් විදියට එයා නිර්මාණ කරන්න පටන් ගත්තා. මෙහෙම කරපු හින්දා වැඩි කල් යන්නට මත්තෙන් සොයිලියස් මැන්දිස්ට පුළුවන් වුණා එයාගෙම කියලා චිත්‍රකලා ලක්ෂණ සහිත චිත්‍ර ක්‍රමයක් බිහි කරන්න. එයා අඳින චිත්‍රවලට කොච්චර මිනිස්සු කැමති වුණාද කියනවනම් කැලණි විහාරය අඳපු සිතුවම් පෙළම හොඳම නිදසුණක් කියලා මට ඔයාලට කියලා දෙන්න පුළුවන්. මොකද කැලණි විහාරයට එන ගොඩක් අය සොයිලියස් මැන්දිස්ගේ චිත්‍ර බලන්නත් අමතක කරන්නේ නැහනේ. දැන් ඉතින් මෙයා ගොඩක් ප්‍රසිද්ධ කැලණි විහාරේ චිත්‍ර ඇඳ කියලානේ. හැබැයි ඉතින් මැන්දිස් මහත්තයා චිත්‍ර අඳිනකොට කැලණි විහාරයට අමතරව රණස්ගල්ල විහාරය, ඔය ගිරිඋල්ල පැත්තේ තියෙන මැද්දේ පොළ විහාරය කියලා එකකුත්, එතකොට හබරාදූවේ පිටිදූව කැලණිගොඩ විහාරය, පොළොන්නරුව ශ්‍රී විජය විහාරය කියන තැන්වලත් ලස්සනට චිත්‍ර අඳින්න සොයිලියස් මැන්දිස් මහත්තයට පුළුවන් වෙලා තිබුණා. දැන් ඉතින් සොයිලියස් මැන්දිස් මහත්තයා මේ විහාරස්ථානවල චිත්‍ර ඇඳ ඇඳ ඉන්නකොට
හෙලේනා විජේවර්ධන. එයාට ඕනුනා මේ කැලණිය විහාරස්ථානේ චිත්‍ර අඳින්න හොඳ චිත්‍ර ශිල්පියෙක්. එතකොට තමයි එයාට ආරංචි වුණේ සොයිලියස් මැන්දිස් ගැන. ඔන්න ඉතින් සොයිලියස් මැන්දිස් මහත්තයව හම්බු වෙලා හෙලේනා විජේවර්ධන මේ කැලණි විහාරේ චිත්‍ර ඇඳීම ගැන කතා බහ කරගත්තා. එතකොට ඉතින් එයාටත් ලොකු අවස්ථාවක් හින්දා සොයිලියස් මැන්දිස් මහත්තයත් බොහොම කැමැත්තෙන්ම මේ අභියෝගය බාරගත්තා. ඔන්න දැන් තමයි ඉතින් වැඩේ. කැලණි විහාරස්ථානය කියන්නේ ලොකු විහාරස්ථානයක්. ඒ වගේම ඒකේ චිත්‍ර නවමු ආරකින් නිර්මාණය කරන්නටත් වෙනවා. ඒ හින්දා ඔන්න සොයිලියස් මෙන්දිස් කලා ශිල්පියට එයාගේ චිත්‍රකලා දැනුම වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා. ඒ හින්දා මොකද එයා කරන්නේ? එයා ඉන්දියාවට යනවා. ඉන්දියාවේ මේ වෙනකොට ඇඳපු පෙරදිග චිත්‍රකලා ලක්ෂණ තියෙන චිත්‍ර ටිකක් බලලෙන්න. ඕගොල්ලෝ හිතන්නේ මැන්දිස් මහත්තයා බලන්න ඇත්තේ මොන චිත්‍ර කියලාද? හරියට හරි අජන්තා චිත්‍ර බැලුවා. අජන්තා විතරක් නෙවෙයි, එල්ලෝරාවේ තියෙන කැටයම් නිර්මාණ, ඒ වගේම භාග්වාගේ ස්ථානවල තියෙන නිර්මාණත් මැන්දිස් මහත්තයට අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබුණා. දැන් ඉතින් ගොඩක් කාලයක් අරගෙන මේ ලස්සන චිත්‍රකලාව අධ්‍යයනය කරපු සොයිලියස් මැන්දිස් මහත්තයා ලංකාවට ඇවිල්ලා ලංකාවේ තිබුණු ඉපැරණි චිත්‍රත් අමතක කළේ නැහැ. එතකොට දැන් පුතාලා දන්නවනේ සීගිරිය, තිවංක පිළිමගේ වගේ තැන්වල තියෙන ඉපැරණි බිතුසිතුවම් දිහා බලලා මේ හැම ලක්ෂණයක්ම එකට එකතු කරගත්තා. ඒ විතරක් නෙවෙයි, ඔන්න මේ කාලේ ඔගොල්ලෝ දන්නවා බටහිර තාත්වික ශෛලිය ගොඩක් හොඳට පන්සල් චිත්‍රකලාව අතර ජනප්‍රිය වෙලා තිබුණා. ඔන්න ඉතින් ඒ ශෛලියෙන් චිත්‍ර අඳින එකත් මැන්දිස් මහත්තයට ටිකක් හුරු ක්‍රමයක් වුණානේ. ඒ හින්දා ඔය ඉන්දියානු කලා ලක්ෂණ, ශ්‍රී ලංකාවේ කලා ලක්ෂණ, එතකොට මේ බටහිර ශෛලිය ලක්ෂණ වගේ දේවල් ඔක්කොම එකතු කරලා එයාට පුළුවන් වුණා එයාගෙම කියලා ලස්සන චිත්‍රකලාවක් ගොඩනගා ගන්න. ඒකෙහිඳ තමයි ඔයාලා පොත්පත් කියවනකොට සොයිලියස් මැන්දිස් මහත්තයා චිත්‍ර ඇඳේ සොවීය චිත්‍රකලා ශෛලියකින් කියලා. එහෙම නැත්නම් ස්වීය කියලත් කියනවා. ස්වීය කියන්නේ තමන්ගේම චිත්‍රකලා ශෛලියකින් කියලා. ඉතින් ශෛලියක් ගොඩනගා ගන්න කොච්චර අමාරුද කියලා දැන් ඔගොල්ලන්ට තේරෙනවා. කොච්චර දුරට මේව ගැන අභ්‍යාස කරලා අත්දැකීම් ලබන්න ඕන නේද? දැන් ඔන්න කැලණි විහාරස්ථානේ චිත්‍ර අඳිනකොට සොයිලියස් මෙන්දිස් මහත්තයා එයාගේ තේමාව තෝරගත්තේ ටිකක් වෙනස් විදියට. මේ කාලේ ගොඩක් වෙලාවට ජනප්‍රිය වෙලා තිබුණා ජාතක කතා තේමාවන්ගෙන් චිත්‍ර අඳින එක. ඉතින් ජාතක කතා කියන ප්‍රධාන මාතෘකාව අත්හැරලා දාපු සොයිලියස් මෙන්දිස් බුද්ධ චරිතය ප්‍රධාන කරලා තමන්ගේ චිත්‍රවල තේමාවට එකතු කරගත්තා. ඒ වගේම ප්‍රධානත්වයක් දුන්නා ශ්‍රී ලංකාවත් එක්ක බැඳුණු ඓතිහාසික සිදුවීම් වලට. දැන් ඉතින් මෙහෙම චිත්‍ර ඇඳපු සොයිලියස් මැන්දිස් කලා ශිල්පියා මොනවද බලමුකෝ. ඇඳපු බුද්ධ චරිතයේ තේමාවන් හැටියට ඔගොල්ලොන්ට මතක තියාගන්නට අවශ්‍ය මහා මායා දේවිය දුටු සිහිනය, වප්මගුල් උත්සවය, සිදුහත් කුමරුන් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම, එතකොට සුජාතාවගේ කිරිපිඬු දානයත් චිත්‍රයට නැගුවා. සම්බුද්ධත්වයට පත්වීම වාගේම සම්බුද්ධ පරිනිර්වාණය ප්‍රමුඛ කරගත්තු ගොඩක් චිත්‍ර මේ මැන්දිස් මහත්තයගේ චිත්‍රකලා එකතුවට ලස්සනට ගැළපිලා තියෙනවා. දැන් මං කිව්වනේ එයාගේ තව ජනප්‍රිය තේමාවක් තමයි ඔය සාසන ඉතිහාසයට අයිති වෙන ඓතිහාසික සිද්ධි සිතුවමට නැගීම.
දැන් ඉතින් මං ඒ වයින් ටිකකුත් ඔගොල්ලොන්ට කියලා දෙන්නම්. ඔය ඉන්න ගමන් මතක තියාගන්න පුළුවන් විදියට විජය කුමාරයාගේ ලංකාවට පැමිණීම, අනුරාධපුර මහා සීමාව බැඳීම, එතකොට මාතලේ අලු විහාරෙදි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම, ඕගොල්ලෝ අතරේ නම් ඉතින් ගොඩක් ජනප්‍රියයි හේමමාලා කුමාරියයි දන්ත කුමරුයි ශ්‍රී දළදා වහන්සේ ලංකාවට ගෙන එන අවස්ථාව. එතකොට සංගමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට අරන් ඇවිල්ලා බාර දෙන චිත්‍රෙත් ගොඩක් වැදගත් තේමාවක් වුණා. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දැක්වෙන අවස්ථා කීපයක් මේ චිත්‍ර අතරේ ගොඩාක් ජනප්‍රියත්වයට පත් වුණා කියලත් අමතක කරන්න එපා. දැන් ඉතින් මේ වගේ ලස්සනට චිත්‍ර නිර්මාණය කරපු මැන්දිස් මහත්තයාගේ චිත්‍රකලා ශෛලියේ පොද්දුවේ දකින්ට ලැබෙන විශේෂ ලක්ෂණ ටිකක් කියලා දෙන්න හිතුවා. දැන් මම මේකට තෝරගත්තේ කැලණි විහාරේ චිත්‍ර තමයි. මොකද සොයිලියස් මැන්දිස් මහත්තයාගේ චිත්‍රකලා ශෛලියේ තියෙන උප්පරිම අවස්ථාව අපිට දකින්න හැම්බුෙන්නේ කැලණි විහාරස්ථානේ හින්දා. මේ කැලණි විහාරස්ථානයේ ඇතුලේ නව කැලණි විහාරය කියන කොටසට තමයි සොයිලියස් මැන්දිස් මහත්තයාගේ චිත්‍ර එකතු වෙලා තියෙන්නේ. මං එහෙම කිව්වේ කැලණි විහාරස්ථානේ පැරණි බුදුමැදුරත් මේ නව බුදුමැදුර ඇතුළටම අරගෙන තමයි නව බුද්ධ මන්දිරය ඉදි කරලා තියෙන්නේ. එතකොට සොයිලියස් මැන්දිස් මහත්තයාගේ චිත්‍ර එකතු වෙලා තියෙන්නේ මේ අලුතින් නිර්මාණය වුණු කොටසටනේ. සොයිලියස් මැන්දිස් මහත්තයා මානව රූප නිර්මාණය කරනකොට ඒ රූප ගොඩක්ම රිද්මයානුකූල ගතියකට තමයි නිර්මාණය කරේ. හීනි දිගටි රූප භාවිතා කරන්න ගොඩක් වෙලාවට උත්සාහ කරා. හැම රූපයක්ම බොහොම රිද්මයකට එහෙන් මෙහෙන් නැවිලා තමයි චිත්‍ර රාමුවට එකතු කරගත්තේ. ඒ වගේම ක්‍රියාකාරී රූප ගොඩක් එක තැනට එකතු කරන්නත් සොයිලියස් මැන්දිස් මහත්තයා උත්සාහ ගත්තා. ඒ කියන්නේ චිත්‍රයක් ඉවර කරනකොට එතන මිනිස් රූපකින් දෙහිකින් ඒ චිත්‍රය ඉවර කරනවට වඩා මිනිස් රූප ගොඩක් එකට එකතු කළා බොහොම ලස්සන සම්පින්නයක් කරන්න තමයි නිතරම සොයිලියස් මැන්දිස් මහත්තයා උත්සාහ ගත්තේ. වර්ණ භාවිතා කරනකොටත් ඉතින් එයා ගොඩක් කැමති අඳුරු කහ පාටට, දුඹුරු පාට, කළු පාට, සුදු පාට වගේ වර්ණමාලාවක් ප්‍රමුඛ කරගෙන චිත්‍රය නිර්මාණය කරන්න. මේවා ඉතින් ඉතාමත් සියුම් විදියට ත්‍රිමාන ලක්ෂණ එහෙම මතු කළා තියෙනවා. හැම අප්‍රධාන තැනකම තියෙන විස්තර කිසිම කම්මැලිකමක් නැතුව බොහොම නිවරදිව ග්‍රාහකයාගේ මනස හොරකම් කරගන්න විදියට නිර්මාණය කරලා තියෙන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. දැන් ඉතින් අර ඉතාලියානා වචනයක් තියෙනවනේ කියුරෝස්කුරෝ කියලා. මේ කියුරෝස්කුරෝ කියන සිද්ධාන්තය කියන්නේ අඳුර ඇතුළතින් ආලෝකය වඩා තීව්‍ර කරලා පෙන්වනවයි කියන එකනේ. ඉතින් මැන්දිස් මහත්තයාගේ චිත්‍රවලත් මේ ලක්ෂණේ දකින්න පුළුවන් වෙනවා. එයා අඳුර භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට ආලෝකයේ තියෙන චමත්කාරය ග්‍රාහකයා වෙතට සමීප කරන්න. ඉතින් මං ඔය කියුරෝස්කුරෝ එහෙම නැත්නම් කියුරෝස්කුරෝ කියන සිද්ධාන්තය මතක් කරාට මං කිව්වේ ඊට සමාන ලක්ෂණ සොයිලියස් මැන්දිස් මහත්තයාගේ චිත්‍රකලාවේ දකින්න තියෙනවා කියන එක තමයි. එහෙම නැත්තුව ඒ කියන ශෛලිය කෙලින්ම අරගෙන සොයිලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා එයාගේ චිත්‍රවලට එකතු කරා කියන එක එහෙම නෙවෙයි. මැන්දිස් මහත්තයාට තිබුණා බොහොම සියත් නිතත් රේඛාකරණයක්. එයා චිත්‍ර අඳිනකොට ගොඩක් වෙලාවට චිත්‍රයට රේඛාව අමුතුම විදිහේ පණක් දුන්නා. ඒ තරම් සියුම් රේඛාවක් තමයි සොයිලියස් මැන්දිස් මහත්තයා භාවිතා කරන්නේ.
කිසිම තැනක කැඩෙන්නේ නැති, ඇදෙන්නේ නැති රේඛා අවශ්‍ය තැන්වල පැකිලීමකින් තොරව භාවිතා කරලා තියෙනවා. සමහර තැනක ශක්ති සම්පන්නව මේ රේඛාව පෙන්වලා තියෙනවා. ඒ වගේම ලාලිත්‍යමය ගුණයෙන් පෙන්වන්න ඕන තැනක දෙපාරක් හිතන් නැතුව ඒ ලක්ෂණය ආරක්ෂා කරගෙන තියෙනවා. මේ රේඛාකරණය අපි දකිනකොට අපිට මතක් වෙන්නේ අජන්තාවේ, සීගිරියේ, තිවංක පිළිමගේ වගේ තියෙන පෙරදිග රේඛාකරණයේ තියෙන චමත්කාරයයි. ඒ වගේම පෙරදිග චිත්‍රකලාවේ තියෙන රේඛාකරණය අභිබවා යන පරිදි සොයිලියස් මැන්දිස් මහත්තයාගේ චිත්‍රය ඇතුලේ තියෙනවනේ පුතේ, රූපයයි අවකාශයයි අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති කරන්න පුළුවන් ලක්ෂණයකොත්. දැන් ඔන්න මෙයා චිත්‍ර අඳිනකොට අපිට කල්පනා කරන්න වෙනවා එයා චිත්‍ර කලාවට භාවිතා කරපු ශිල්ප ක්‍රම එහෙම මොනවද කියලා. මෙයාගේ ශිල්ප ක්‍රම ගොඩක් වෙලාවට ටෙම්පරා ක්‍රමය තමයි. ඒ ටෙම්පරා ක්‍රමය කියන්නේ මොකද්ද? වියලි බදාමය මත චිත්‍ර ඇඳීමේ ක්‍රමය. ඉතින් වියලි බදාමයක් මත චිත්‍ර අඳිනකොට සායම් බදාමයට හොඳින් ඇලෙන්න ඕනනේ. අන්න ඒකෙහිඳ බන්ධන මාධ්‍යකුත් භාවිතා කරන්නට වෙනවා. ඉතින් මෙන්දිස් මහත්තයා ඒ වගේ චිත්‍ර ඇඳලා තියෙනවා. සමහර වෙලාවට මෙයා තීන්ත හදා ගන්නකොට බිත්තර සුදු මදයක් එකතු කරලා තියෙනවා. ඒ හින්දා මෙයාගේ චිත්‍රකලා තාක්ෂණික ක්‍රමවේදයට එක් ටෙම්පරා ක්‍රමය කියලත් විචාරකයෝ කියන්න පුරුදු වුණා කියලා පුතාල මතක තියාගන්න. දැන් ඉතින් මෙන්දිස් මහත්තය ගැන ඉගෙන ගන්න ඕගොල්ලොන්ට ගොඩක් ආසයි එයාගේ චිත්‍රයක් ගැන විස්තර දැනගන්නත් නේද? එහෙමනම් ඉතින් ඔන්න මම ලස්සන චිත්‍රයක් ගැන තොරතුරු ටිකක් කියලා දෙන්න හදන්නේ. මම මුලින්ම තෝරගත්තේ කැලණි විහාරස්ථානයේ විශේෂ ස්ථානයක සිතුවම් වෙලා තියෙන හේමමාලා කුමරියයි දන්ත කුමාරයයි ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන සිතුවම ගැන ඕගොල්ලොන්ට ටිකක් තොරතුරු කියලා දෙන්න. දැන් ඉතින් මේ සිදුවීම චිත්‍රයට නගනකොට අපේ චිත්‍ර ශිල්පියා පුදුම ලස්සන විදියට තමයි එයා මේ චිත්‍ර තලය සම්පින්ඩනය කරගත්තේ. ඇත්තටම කියනවනම් ගොඩක් විශාල ප්‍රදේශයක් භාවිතා කරලා තමයි මේ මානව රූප දෙක එකට සම්මිශ්‍රණය කරලා මේ තේමාව අඳින්න අපේ ශිල්පිය උත්සාහරන් තියෙන්නේ. දැන් මේ සිදුවීමට අදාළ තේමාව පුතාල දන්නවනේ. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ කාලේ, ඒකෙව ක්‍රිස්තු වර්ෂ 301-328 විතර කාලයක කලිංගු රටේ ඉඳලා තියෙනවා ගුහසීව කියලා රජතුමා කෙනෙක්. මේ රජතුමා දළදා වහන්සේගේ ආරක්ෂාවට හේමමාලා කුමරියයි දන්ත කුමරුයි එක්ක ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවනවනේ. අන්නේ අවස්ථාව තමයි මෙතෙන්දි සංරචනය වෙලා තියෙන්නේ. ඉතින් මේ තලය පුරාම ලස්සන්ට සමබරව හේමමාලා කුමරියයි දන්ත කුමරුයි ස්ථානගත කරලා තියෙනවනේ. බොහොම ලාලිත්‍යමය ඉරියව්වකින් තමයි මේ රූප රචනය කරලා තියෙන්නේ. මේ චිත්‍රයට පෙරබිම, මැදබිම, එතකොට පසුබිම කියන තල තුනම බොහොම හොඳින් ගලපගෙන අවකාශය කළමනාකරණය කරගෙන තියෙනවා. දැන් අපේ හේමමාලා කුමරියයි දන්ත කුමරුයි පෙරබිමේ ස්ථාපනය කරලා තියෙනවනේ. එතකොට මේගොල්ලොත් එක්කම මැදබිමයි ඊට අදාළ පසුබිමයි ගලපලා මේ සිද්ධියට අදාළ වනගත පරිසරය බොහොම ලස්සනට නිර්මාණය කරන්න මෙන්දිස් කලාශිල්පියා උත්සාහරන් තියෙනවා. විශේෂයෙන් ඉතින් පසුතලය තමයි ගොඩක්ම විස්තරාත්මකව වනාන්තරයක දර්ශනය හොඳින්ම පෙන්නුම් කරලා තියෙන්නේ. මේ චිත්‍රයට වර්ණ සඳහා භාවිතා කරලා තියෙන්නේ
ගොඩක් වෙලාවට අඳුරු කහ යෙලෝ ඕකර් ප්‍රමුඛ කරගත්තු දුම්බුරු කළු සුදු වගේ වර්ණනේ මේවායි ප්‍රභේද තමයි ගොඩක් වෙලාවට චිත්‍රයට එකතු කරන්නේ. මේ බිතු සිතුවම්වල තියෙන සංගත වර්ණමාලාව අපි බලනකොට ලංකාවේ ප්‍රධාන වශයෙන් දැක ගන්න පුළුවන් බිතු සිතුවම් තියෙන තැන්වල තියෙන වර්ණමාලාවට ගොඩක් සමීප විදියට තමයි අපේ කලා ශිල්පියා වර්ණ තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒවා ගොඩක් සියුම් විදියට ප්‍රභේදනය කරලා තියෙනවා. ඒ හින්දා වර්ණ ශක්ති මතු කරගෙන ත්‍රිමාන ලක්ෂණ ගොඩක් සියුම් විදියට මතු කරගන්නත් මෙයාට පුළුවන් වෙලා තියෙනවා. අපේ ඇහැට පෙන්වන්න ඕන සිදුවීම හොඳ ආලෝකකරණයකට ලක් කරලා තියෙනවනේ. ඉතින් පසුබිම ගොඩක් වෙලාවට අමුතුම විදිහේ අඳුරකුත් රැකගෙන තමයි චිත්‍රයට මතු වෙන්නේ. ඔය හින්දම අර මං කලින් කිව්ව කියරෝස්කුරෝ ගති ලක්ෂණය අමුතුම විදියට චිත්‍රය ඇතුළට රිංගවල තියෙනවයි කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඉතින් මෙතෙන්දී දන්ත කුමරුයි හේමමාලා කුමරියයි එයාලගේ මූණට මූණ බලාගෙන යම් කිසි නිර්වාචික sannivedanayaka yedena avasthawak tamai tiyenne. හේමමාලා කුමරිය තමයි ඉස්සරහින් යන්නේ. දන්ත කුමාරයා එයාගේ ආරක්ෂාවට පස්සෙන් එනවා. ඉතින් ඔන්න හේමමාලා කුමරියගේ අත් දෙකෙන්ම අල්ලගත්තු බඩු භාණ්ඩ ටිකක් තියෙනවා. එතකොට එයාගේ ඇඟේ තියෙන හැඳි වස්ත්‍රයම බොහොම රිද්මයානුකූලව නිර්මාණය කරලා තියෙනවනේ. ඒවයි තියෙන සියුම් ගැට තියෙන තැම්පවා බොහොම හොඳින් නිර්මාණය කරන්නට සොයිලියස් මෙන්දිස් චිත්‍ර ශිල්පියට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් එයාගේ අභරණ ආයත්තම් එහෙමත් හොඳට නිර්මාණය කරලා තියෙනවා. අත් දෙකේ බරටම බඩු පැංකෙන්ඩියකුත් එල්ලලා තියෙනවනේ. ඔන්න ඉතින් එයාගේ දිගටි බෙල්ල ගාව ලස්සන ග්‍රීවාභරණයකුත් තියෙනවනේ. එයාගේ කොණ්ඩේ තමයි ගොඩක්ම ලස්සන උඩට එකතු කරලා බැඳලා තියෙනවා. කොණ්ඩය කෙළවරේ ලස්සනට දිලිසෙන්න පටන් ගන්නවා. රශ්මිමාලාවක් විහිදෙනවනේ. අන්න ඒතන තමයි දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරන්න කියලා බොහොම පැහැදිලිව පෙන්නනවා. කොණ්ඩ මෝස්තරේ තමයි ගොඩාක් ලස්සන. ඉතින් හොඳ කර්ණාභරණ දෙකක් දාලානේ තියෙන්නේ. දන්ත කුමාරයාගේ නම් උඩුකයට ඇඳුමක් නිර්මාණය කළ නැහැ. යටිකය ලස්සනම ලස්සන දෝතියකින් සරසලා තියෙනවනේ. අති ත්‍රිශූලයකුත් තියෙනවා. වම් අතේ ඒ කිව්වේ වම් අතයි පපුවයි අතරේ රඳවගෙන තියෙනවා ශ්වේත චත්‍රයක්. වම් අතින් පැංකෙන්ඩියකුත් අල්ලන් ඉන්නවා. දැන් ඉතින් මේ ඔක්කොමත් අරගෙන දන්ත කුමාරයා ලස්සන්ට වැඩදාපු පැසකුත් එල්ලගෙන තමයි මේ ගමන එන්නේ. ඉතින් ඒ දෙන්න ගමන් කරන මාර්ගය ගොඩක් ලොකු මාර්ගයක් නෙවෙයි. අඩිපාරක් විතරයි. අඩිපාර දිගේ හිමින් හිමින් දෙන්නත් එක්ක එනවා. ඒ දෙන්නට දෙපැත්තෙන් ගොඩාක් විස්තර පෙන්නපු ගස් දෙකක් තියෙනවා. හැබැයි මේ ගස් දෙකේ කඳන් දෙක විතරමයි අපිට කැපිලා පේන්නේ. ඉතින් ගස්වල කොළ පෙන්වන්නේ නම් ඈතින් තියෙන ගස්වල විතරයි. ඔය මං කලින් කිව්ව කඳන් දෙක පේන ගස් දෙක මුල් පද්ධතිය ගොඩාක් සියුම්ව විස්තර කරලා තියෙනවා. පුංචි පුංචි තැම්පවා බොහොම හොඳින් විස්තර කරලා තියෙනවා. ඒ ගස්වලට එහෙයින් තියෙන පඳුරු ගැනත් හොඳ අවධානයක් දීලා තියෙනවනේ. එතනින් එහාට ඈතට යන්න යන්න වර්ණ පර්යාවලෝකණය චිත්‍රයට එකතු කරලා තියෙනවා. වර්ණ ශක්ති තුලින් ඈත පේන ද්‍රව්‍යයන්ගේ වර්ණ බොඳ කරලා පෙන්නලා තියෙනවනේ. ඉතින් ඒ වගේම ඈත තියෙන වස්තුන්වල තීව්‍රතාවය ගොඩක්ම අඩු කරන්න ශිල්පියට පුළුවන් වෙලා තියෙනවා. බොහොම ලස්සන ලාලිත්‍යකින් යුක්ත මානව රූප දෙකක් තමයි මේ අවස්ථාවේදී චිත්‍රයට එකතු කරලා තියෙන්නේ.
දැන් ඔය අපි කතා කරපු දළදා වහන්සේ ලංකාවට ගෙනෙන සිතුවම වාගෙම ඒ ප්‍රමාණයටම ඒ වාගෙම වෙනමම තැනක නිර්මාණය වුණු ලස්සනම ලස්සන චිත්‍රයක් තව අපිට හම්බුණා. ඒ තමයි සංගමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට ගෙන එන අවස්ථාව. ඉතින් පුතාල දන්නවනේ ඉන්දියාවේ හිටිය ධර්මාශෝක කියලා රජතුමා කෙනෙක්. මේ රජතුමාගේ දියණිය තමයි සංගමිත්තා තෙරණින් වහන්සේ. සංගමිත්තා තෙරණින් වහන්සේට ඉස්සල්ලා එයාගේ ගිහි කාලේ සහෝදරයා මිහිඳු මහරහතන් වහන්සේත් ලංකාවට වැඩම කළා. ඉතින් සංගමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට එනකොට සිද්ධාර්ථ තාපසයට බුද්ධත්වයට පත්වෙන්න උපකාර කරපු ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලංකාවට අරන් එන්න අමතක කරේ නැහැ. මේ වෙලාව ගොඩක් සුවිශේෂී අවස්ථාවක්. ඒ හින්දා දෙවන පෑතිස්ස රජතුමා ශ්‍රී මහා බෝධිය බාර ගැනීමට සූදානම් වෙන අවස්ථාව තමයි මේ චිත්‍රයෙන් නිර්මාණය වෙන්නේ. මං ඉස්සල්ලා කිව්ව විදියට මේ චිත්‍රයත් ගොඩක් ලොකු චිත්‍රයක්නේ. ඉතින් විශාල බිත්තියක්. මේ බිත්තියේ චිත්‍රය නිර්මාණය කරනවා කියන්නේ ගොඩක් ලොකු අවබෝධයකින් සිද්ධ කරන්න ඕන. මේ අභියෝගාත්මක වැඩේ සොයිලියස් මැන්දිස් මහත්තයා හොඳට මූණ දීලා ඉතා ඉහලින් නිම කරලා තියෙනවා. මේ හින්දා අපිට මැන්දිස් මහත්තයාගේ තලය සංරචනය කිරීමේ හැකියාව බොහොම හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ඉතින් මේ චිත්‍රයේ මුහුද, අහස, පෙරබිම, පසුබිම දෙකට ගැළපෙන විදියට හොඳට නිර්මාණය කරගෙන තියෙනවා. දේවානම්පියතිස්ස රජතුමා නම් ඉතින් ඔන්න වතුරේ බැහැලම රුවල් නැව තියෙන දිහාවට ගමන් කරන ස්වරූපයක් තමයි අපිට පේන්නේ. මේවයි තියෙන මානව රූපේම බොහොම ක්‍රියාකාරී ජීවමය ලාලිත්‍යමය ලක්ෂණ පෙන්වන්න අමතක නොකර චිත්‍රයට නගලා තියෙනවා. පෙර චිත්‍රයේ වාගෙම සංගත වර්ණමාලාවක්මයි භාවිතා කරන්නේ. මං අර මුලින් කිව්වේ අඳුරු කහ, දුඹුරු නේද, කොල්ල, සුදු කළු වගේ වර්ණ. මේවා ඉතින් ඉතාමත් ඉහළ ආකාරයේ වර්ණ ශක්ති මතුවෙන විදියට, ත්‍රිමාන ලක්ෂණ මතුවෙන විදියට හොඳට වර්ණ කරන්න භාවිතා කළා තියෙනවා. ඒ වගේම ත්‍රිද්මයානුකූල රේඛාව මේ චිත්‍රයටත් හොඳට බලපාලා තියෙනවා. ලංකාවේදී ඉන්දියාවේදී හම්බ වෙන පෙරදිග වර්ණාලේප කිරීමේ කුසලතාවයත් මේ චිත්‍රෙන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඇයි තින් ඔය සංගත වර්ණමාලාව නේද? දැන් මං ඉස්සල්ලා කිව්ව කියරෝස් කුරෝ ක්‍රමවේදයත් මේ චිත්‍රෙන් අපිට දැක ගන්න පුළුවන්නේ. දැන් මෙතන හුලං එන තැනක් ශ්‍රී මහා බෝධි ශාඛාවේ කොළේමත් හුලඟට ලෙල දෙන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. රුවල් නම් බාලා තියෙන්නේ. ඉතින් ඔන්න සංගමිත්තා තෙරණින් වහන්සේට ඡත්‍රයකින් ගෞරව කරන පුද්ගලයෙක් ඉන්නවා. ඒ ඡත්‍රයේ පහළට කඩා වැටෙන රෙදිපටි ටික ලස්සනට සුළඟේ ලෙල දෙන විදියට නිර්මාණය කරලා තියෙන්නේ. රුවල් නැව නිර්මාණය කරනකොට ඉතාමත් පැරණි විදියට වැඩ දාපු රුවල් නැවක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නැවට මූණකුත් තියෙනවනේ. මේ මූණ සරසන්න නිර්මාණය කරලා තියෙන්නේ පැරණි මෝස්තර ඇතුලේ තියෙන මකර රූපයක්. ඉතින් ඔන්න නැව ඔබ චලනය වෙන ජලය තුළ පාවෙවි තියෙන රිද්මය අපිට දැක ගන්න පුළුවන්. දේවානම්පියතිස්ස රජතුමා වතුරට බැහැලම ගිහිල්ලා දෑත දිගු කරලා ඉතාමත් ගෞරවාන්විත විදියට බෝධි රුක්ෂ පිළිගන්න සූදානම් වෙනවා. මේ වෙලාවේ බෝධි රුක්ෂයේ ලස්සන ආසනයක් මත පාත්‍රයකට වඩා ලොකු ලස්සනට නිර්මාණය කරපු පෝච්චියක තමයි පැල කරගෙන තියෙන්නේ. ශ්‍රී මහා බෝධින් වහන්සේටත් පුංචි ඡත්‍රයක් ගෞරවයට එකතු කරලා තියෙනවා.
ඉතිං බෝධිශාකාවෙන් රැස්විහිදන විදිය හරිම ලස්සනයි. බෝධියට පිටුපසින් සුදු ආලෝකයක් වටකුරු වෙලා නරඹන්න දිහාවට එන විදිය බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. දැන් ඉතින් සංගමිත්තා තෙරණින් වහන්සේගේ ශ්‍රී මහා බෝධි ශාකාව ගෙන එන චිත්‍රයත් මං ඕගොල්ලොන්ට කියලා දුන්නනේ. ඊළඟට මං ඔයාලට කියලා දෙන්නේ බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කිරීමේ අවස්ථාව දැක්වෙන බිතුසිතුවම තමයි. මේ සිද්ධියෙන් බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කරලා යක්ෂ ගෝත්‍රිකයන් දමනය කරන අවස්ථාව තමයි නිරූපණය කරන්නට ලැහැස්ති වුණේ. ඉතින් බෞද්ධ සාහිත්‍යේන විදියට මේ නිර්මාණය හොඳින් කරන්න සොයිලියස් මැන්දිස් මහත්තයා එයාගේ තිබුණු සියලුම දැනුම එකට එකතු කරපු බවක් පේනවා. චිත්‍රය නිර්මාණය කරනකොට නම් ලංකාවේ තිබුණු පැරණි බිතුසිතුවම් කලාවෙනුත් එයාට ගොඩක් ලොකු පන්නරයක් ලැබිච්ච බව අපිට තේරුම් යනවා. ඒ වගේම ඉන්දියාව වැනි රටවල චිත්‍ර දැකීම තුළින් එයා ලබපු පන්නරයත් මේ චිත්‍රවලින් හොඳින් කැපිලා පේනවා. මේ චිත්‍රය ටිකක් ඒකවර්ණික ගති ලක්ෂණත් පෙන්නුම් කරනවනේ. ඒ කියන්නේ මොනෝක්‍රෝම් සිතුවම් ලක්ෂණ. ඒ කිව්වේ තනි වර්ණයෙන් චිත්‍ර ඇඳීමම නෙවෙයි, එකම පෞලේ වර්ණ කාණ්ඩයක් මේ සඳහා භාවිතා කරලා තියෙන බව තමයි මං ඒකෙන් ඇඟෙව්වේ. සොයිලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා සුදු වර්ණයත් මේ චිත්‍ර අඳින්න භාවිතා කරලා තියෙනවා. සුදු පැහැය මේ අවස්ථාවේදී යොදාගෙන තියෙන්නේ විශේෂයෙන් අර්ථාන්විතව කියලා කියන්න පුළුවන්. මොකද යක්ෂයන් දමනය කරනකොට යක්ෂයන් ගාව තියෙන්නේ අඳුරු පැහැයනේ. ඉතින් අඳුරු පැහැයට ප්‍රතිවිරුද්ධව ආලෝකය භාවිතා කරපු විදියට තමයි චිත්‍රය නිර්මාණය වෙන්නේ. චිත්‍රය මැද්දේ බුදුරජාණන් වහන්සේ අධිකව ආලෝකෙන් යුක්තව දක්වලා තියෙනවා. යක්ෂයන් ඉතින් දුවන්නේ අඳුර හොයාගෙනම තමයි. සමහර යක්ෂයෝ පස්ස බලබලා දුවනවා. සමහරු පස්ස නොබලම දුවනවා. ඒ වෙලාවේ මේ ප්‍රාතිහාර්ය බලය යක්ෂයන්ට කොහොමවත් තේරුම් ගන්න බැරි වුණා. මේ අතර ඉතින් මනුෂ්‍ය කොට්ටාස දෙකක වෙනසත් හොඳින් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේගේ පසින් සුතු ආලෝකයත් යක්ෂයන්ගේ පසින් අඳුරු ආලෝකයත් එකට මිශ්‍ර කළා තමයි චිත්‍රය නිර්මාණය කරන්න මැන්දිස් මහත්තයා උත්සාහරන් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ උද්වේගකර අවස්ථාවක්නේ චිත්‍රයට නගලා තියෙන්නේ. චිත්‍ර ශිල්පියගේ උත්සාහය නම් ගොඩාක් සාර්ථක වෙන විදියට මේ චිත්‍රේ වැඩ කටයුතු අහවර කරලා තියෙනවා. මානව රූපේ නිර්මාණය කරනකොට නම් ගොඩක් ඉහළ තත්ත්වයෙන් ලාලිත්‍ය එකතු කරන්න උත්සාහ කරලා තියෙනවා. යක්ෂයන්ට ඉතින් අඳුරු වර්ණම තමයි ඔවුන්ගේ මුහුණු බිය ජනනය කරන විදියට නිර්මාණය කරලා තිබුණත් මේ අවස්ථාවේ නම් ඉතින් යක්ෂයන්ගේ මුහුණුවල තියෙන්නේ බිය විතරමයි. සාම්ප්‍රදායික සිතුවම් ලක්ෂණ වලින් ටිකක් වෙනස් වෙන විදියට තමයි මේ චිත්‍රයේ තියෙන උද්වේගකාරී හැඟීම් දනවල තියෙන්නේ. කොහොමුණත් ඉතින් ගොඩක් ලස්සනට සිතුවම නිර්මාණය කරන්න සොයිලියස් මැන්දිස් කලාශිල්පියා ලොකු උත්සාහයක යෙදුණු බව අමතක කරන්න එපා. විශාල වපසරියක් භාවිතා කරලා ශ්‍රීපාද ලාංඡනය පිහිටවන අවස්ථාවත් ගොඩක් ලස්සනට කැලණි විහාරස්ථානයේ බිතු සිතුවම් අතර නිර්මාණය කරන්නට සොයිලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා අමතක කළේ නැහැ. ඉතින් ඔන්න මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට දොහොත් මුදුන් තියලා පෙරබිමේ ඉඳන් වන්දනාමාන කරන්නේ කවුද? සුමන සමන් දෙවියෝනේ. ඉතින් සුමන සමන් දෙවියෝන්ගේ ආරාධනෙන් ශ්‍රීපාද පද්මය පිහිටවන ආකාරය තමයි මේ චිත්‍රයෙන් පෙන්නුම් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ පසින් බුදුරජාණන් වහන්සේ ආර්ය මහා සංඝරත්නයයි නිර්මාණය කරලා තියෙනවා.
ඒගොල්ලො ඉතිං ගොඩ්ඩාක්ම නිවුණු ස්වරූපයකින්නේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් බලන්නකෝ, දෙවිදේවතාවුන් වහන්සේල නිර්මාණය කරනකොට නං රිද්මය, චලනය, ලාලිත්‍ය දනවන විදියට දේවරූප සම්පිණ්ඩනය කරලා තියෙනවා. ඒ වගේම විවිධ ඉරියව්වන් පවා දේවියන්ට එකතු කරන්න සෝලියස් මැන්දිස්ට පුළුවන් වෙලා තියෙනවා. මේ අවස්ථාවට ආපු දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇඳුම් පැළඳුම්, අභරණ අයිත්තම්, මකූට හෙමත් ඉතාම විස්තරාත්මකව දක්වන්න සොයිලියස් මෙන්දිස් කලාශිල්පියා උත්සාහරන් තියෙනවා. ඉතින් ඔය දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය කියන ලෝක දෙකම එකතු කරන අවස්ථාවක් නෙමේ. මනුෂ්‍ය ලෝකය නිරූපණය කරමින් බුදුරජාණන් වහන්සේ, දිව්‍ය ලෝකය නිරූපණය කරමින් සුමන සමන් දෙවියෝයි, ඒ දෙපාර්ශවයෙන්ම මේ සිද්ධියට පැමිණි පිරිසයි තමයි මේ චිත්‍රයේදී එකම අරමුණකට පැමිණෙන්නේ. සොයිලියස් මෙන්දිස්ගේ සිතුවම් කලාව නිරීක්ෂණය කරනකොට මේ චිත්‍රයේ ටිකක් ශෛලිගත බවකුත් තියෙනවා, සාම්ප්‍රදායික බවකුත් තියෙනවා. ඒ වුණාට ඉතින් කෙනෙකුට බැලූ බැල්මට ස්වාභාවිකව ආදීව මේ චිත්‍ර නිර්මාණය කරයි කියලත් හිතෙන්න පුළුවන්නේ. කොමුණත් ඉතින් මේ චිත්‍රයේ තියෙන ලක්ෂණ ස්වාභාවිකත්වයත් ඉක්මවල, ශෛලිගත භාවයත් ඉක්මවල ගියපු සෝලියස් මෙන්දිස්ටම ආවේනික වෙච්ච කලා ලක්ෂණයන්ගෙන් ගොඩක් පොහොසත් වෙච්ච බව නම් මට කියන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලට ගොඩාක් දේවල් සොයිලියස් මෙන්දිස් චිත්‍ර ශිල්පිය ගැන කතා කළානේ. ඉතින් සොයිලියස් මෙන්දිස් චිත්‍ර ශිල්පියගේ චිත්‍රානුසාරයෙන් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී එල්ල කරපු ප්‍රශ්න ටිකුත් හොයාගෙන උත්තර ලියල එහෙම ලැහැස්ති වෙලා ඉන්නකෝ. ඊළඟ දවසෙත් මං ඔගොල්ලොන්ට අලුත්ම පාඩමක් අරන් එනවා. ඔයාලට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.